කොහොමද ඔයාලට ඔයාලදත් දිනද වගේම එකතු වෙලා ඉන්නේ ප්‍රභාෂි බියුටි ටිප්ස් YouTube channel එකත් එක්ක. ඉතින් මම අද මගේ යාළුවන්ට අලුත් වීඩියෝ එකක් අරන් තමයි ආවේ. මම අද ඕගලන්ට කියලා දෙන්න හිතුව පහුගිය කාලේ මම ඕගලන්ට කියලා දුන්නේ ගොඩක් කොහොමද ඉක්මනට සුදු වෙන්නේ. එහෙම නැත්නම් ඒ සම්බන්ධ ගන්න පුළුවන් හොඳම බොඩි ලෝෂන් වර්ග, එහෙම නැත්නම් නයිට් ක්‍රීම්, සීරම් මේ වගේ ගොඩක් දේවල් කරුණු ඕගලන්ට මම කියලා දුන්නානේ. අද මම හිතුව මෙන්න මේ කියන කැටගරි එකකින් පොඩක් මිදිලා ඔයගලගේ හැය එක පැත්තට ගියොත් හොඳයි කියලා. ගොඩක් දෙනා මේ වෙනකොට කොණ්ඩේ රිලැක්ස් කරගන්න, එහෙම නැත්නම් ස්ට්‍රේට් කරගන්න, රීබෝඩින් කරගන්න ගොඩාක් උනන්දු දක්වනවානේ. ඉතින් මෙන්න මේකට ලංකාවේ මිලදී ගන්න පුළුවන් හොඳම නිෂ්පාදන වර්ග ගැන තමයි අද මම කියලා දෙන්න හිතුවේ. ළඟදී රිලැක්ස් එකක්, එහෙම නැත්නම් ස්ට්‍රේට් එකක්, රීබෝඩින් එකක් කරන්න කැමති කෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම තමයි මම අද ඔයගලන්ට කියලා දෙනවා කොහොමද කොණ්ඩේ යන්නේ නැතුව, එහෙම නැත්නම් කොණ්ඩේ කැඩි කැඩි යන්නේ නැතුව ස්ට්‍රේට් එක දිගටම පවත්වාගෙන යන්නේ. ඒ සම්බන්ධව ගොඩාක් කරුණු ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එකත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ තමන් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන් මගේ channel එක ප්‍රභාෂ් beauty tips. එහෙනම් අපි වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙලා දිගටම මේ ගැන කතා කරමු. ස්ට්‍රේට් ක්‍රීම් එකක් මිලදී ගැනීමෙන්දී ඔයගලන්ට ලංකාවේ මිලදී ගන්න පුළුවන් හොඳම බ්‍රෑන්ඩ් එකක් තමයි L'Oreal කියන බ්‍රෑන්ඩ් එක. මේක මම සැලුන් එකේ භාවිතා කරන බ්‍රෑන්ඩ් එකක්. ඇත්තටම මේකෙන් හොඳම ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඕගලන්ට මේ L'Oreal කියන බ්‍රෑන්ඩ් එකෙන් රීබෝන්ඩින් එකක්, එහෙම නැත්නම් ස්ට්‍රේට් එකක් කිරීමේදී කොණ්ඩෙ කැඩි කැඩි යාමට ලක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි හොඳ ෂයින් එකකට තියා ගන්නත් පුළුවන් කොණ්ඩේ. ඇත්තටම හොඳම බ්‍රෑන්ඩ් එකක් කියලා කියන්න පුළුවන්. හැබැයි ගාන නම් පොඩ්ඩක් වැඩි. ඔබලන්ට සාමාන්‍ය තියෙන උරහිස මට්ටමට තියෙන කොණ්ඩයක් නම් මේ වගේ ඒකනේ L'Oreal ක්‍රීම් දෙකක් විතර යනවා ඔයගලන්ගේ කොණ්ඩේ රිලැක්සින් එකක් හරි ස්ට්‍රේට් එකක් හරි කරගන්න. ඇත්තටම හොඳම බ්‍රෑන්ඩ් එකක් කියලා කියන්න පුළුවන් ඔයගලන්ගේ නැචරල් හෙයාර් එක, ඒ කියන්නේ නැචරල් ස්ට්‍රේට් හෙයාර් එකක් තමයි මේ රීබෝඩින් එකක් හරි රිලැක්ස් එකක් හරි කිරීම මගින් සිද්ධ වෙන්නේ L'Oreal කියන බ්‍රෑන්ඩ් එකේ. අරන් බලන්න ඔයගලන්ට හොඳම ප්‍රතිඵල මේ කියන බ්‍රෑන්ඩ් එකනොත් ලබා ගන්න පුළුවන්. ස්ට්‍රේට් ක්‍රීම් එකක් මිලදී ගැනීමේදී තවත් මම සැලොන් එකේ ආසාවෙම මිලදී ගන්න බ්‍රෑන්ඩ් එකක් තමයි කර්න් කියන බ්‍රෑන්ඩ් එක. මේකත් චුට්ටක් ගාන නම් වැඩි. ඒ වුණාට හොඳම බ්‍රෑන්ඩ් එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ස්ට්‍රේට් ක්‍රීම් එක මිලදී ගැනීමේදී කර්න් කියන බ්‍රෑන්ඩ් එකේ ඔයගොල්ලෝ පළවෙනි වතාවට ස්ට්‍රේට් එකක් කරනවා නම් ඒකට අදාළ ක්‍රීම් වෙනම මිලදී ගන්න තියෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ ස්ට්‍රේට් එකක් කරලා අර වැවිච්ච ටික විතරක් කරන කෙනෙක්ට වෙනම ස්ට්‍රේට් ක්‍රීම් මිලදී ගන්න තියෙනවා කර්න් එකේ. ඒ වගේම තමයි තවත් අමතක කරන්න බැරි දෙයක් තියෙනවා. කර්න් කියන බ්‍රෑන්ඩ් එකේ අලුතෙන්ම ඇවිල්ලා තියෙන කෙරටින් කියලා ස්ට්‍රේට් ක්‍රීම් එකක්. මේකත් ගොඩාක් හොඳයි. ඒ වගේම තමයි එකින් කෙරටින් ට්‍රීට්මන්ට් එකක් වෙන ගමන් ඔයගලන්ගේ කොණ්ඩේ කොණ්ඩේට හොඳ පෝෂණයක් දෙන ගමන් ස්ට්‍රේට් එක දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. තවත් තියෙන හොඳම කාරණය තමයි මේ ස්ට්‍රේට් ක්‍රීම් එකෙන් ඔයගොල්ලෝ ස්ට්‍රේට් එකක් හරි රීබෝන්ඩින් එකක් හරි රිලැක්ස් එකක් හරි කිරීමේදී ඔයගලන්ගේ කොණ්ඩේ කැඩීමකට ලක් වෙන්නේ නැහැ. කොණ්ඩේ ආම සම්පූර්ණයෙන්ම නතර වෙනවා. මේ වගේ හොඳ බ්‍රෑන්ඩ් එකකින් ඔයගොල්ලෝ ස්ට්‍රේට් එකක් හරි රිලැක්ස් එකක් හරි කරන්න වග බලා ගන්නවා නම් ඇත්තටම මේ ස්ට්‍රේට් එකක් කරලා කොණ්ඩේ යනවා කියන ප්‍රශ්නෙට හොඳ විසඳුමක් වෙයි කියලා මම හිතනවා. ස්ට්‍රේට් ක්‍රීම් එකක් මිලදී ගැනීමෙන්දී සැලොන් එකේ මම තවත් ආසාවෙම මිලදී ගත්ත බ්‍රෑන්ඩ් එකක් තමයි වෙලා කියන බ්‍රෑන්ඩ් එක. මේ වෙලා කියන ප්‍රොඩක්ට් එකක් ගොඩක් හොඳයි. හැබැයි ගාන නම් පොඩ්ඩක් වැඩි. ඒ වුණාට හොඳම බ්‍රෑන්ඩ් එකක් කියලා කියන්න පුළුවන්. ගොඩක් කලාවට මේ වෙලා කියන ප්‍රොඩක්ට් එකකින් අපි ස්ට්‍රේට් එකක් හරි රීබෝඩින් එකක් හරි එහෙම නැත්නම් රිලැක්සින් එකක් හරි කරාම එන්නේ නැචරල් ස්ට්‍රේට් කොණ්ඩයක් තමයි එන්නේ. ගොඩක් දෙනා මේ වගේ කරුණු ගැන දන්නේ නැහෙනි. සැලොන් එකෙන් කියන ඒ බ්‍රෑන්ඩ් එක ගැන බ්‍රෑන්ඩ් එක අරගෙන ඕගොල්ලෝ කරන. ඒ වුණාට ඕගලන්ගේ කොණ්ඩේට හොඳද නරකද කියනවත් ඕගොල්ලෝ දන්නේ නැහැ. සමහර වෙලාවට සමහර අයගේ කොණ්ඩ මේ ගොඩක් වෙලාවට මැදින් මැදින් ගැලවිලා ගිහිලා තියෙනවා. එහෙම නැත්නම් කොණ්ඩ යටින් පිච්චිලා පදාසයක්ම නැති තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේකට ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඕගොල්ලෝ මේ ස්ට්‍රේට් එක කරන්නේ කොහොමද, ඒ සම්බන්ධව කරුණු දැනගෙන සැලුන් එකට ගිහිලා කරගන්නවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම තමයි බ්‍රෑන්ඩ් ගැනත් පොඩ්ඩක් දැනගන්න. ඒ මගින් ඕගලන්ගේ කොණ්ඩේ ඕගලන්ගේ ලස්සන පවත්වාගෙන යන්න පුළුවන්. වගේම ඕගලන්ගේ කොණ්ඩේ ආරක්ෂාව ගැනත් ඕගොල්ලෝ වග බලා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ වෙලා කියන බ්‍රෑන්ඩ් එකත් ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඒ වගේම තමයි මේ තවත් කාරණාව කියන්න ඕනේ වෙලා කියන ප්‍රොඩක්ට් එකෙන් ස්ට්‍රේට් එකක් කිරීමේදී ඇත්තටම කොණ්ඩේ ගැලවී යamak සිද්ධ වෙන්නේ නැහැ. සමහර බ්‍රෑන්ඩ් තියෙනවා ක්‍රීම් එක ගාලා කොණ්ඩේ අයන් කිරීමේදීම කොණ්ඩේ හැලි හැලි මෙමට වැඩෙන තත්ත්වයක් තියෙනවානේ. ඉතින් මේ වෙලා කියන ප්‍රොඩක්ට් එකෙන් එහෙම වෙන්නේ නැහැ. ඇත්තටම හොඳම ප්‍රොඩක්ට් එකක් කියලා කියන්න පුළුවන්. අරන් බලන්න ඕගලන්ට හොඳම ප්‍රතිඵල මේ කියන බ්‍රෑන්ඩ් එකනොත් ලබා ගන්න පුළුවන්.
ස්ට්‍රේට් ක්‍රීම් එකක් මිලදී ගැනීමේදී තවත් ඕගලන්ට විශ්වාසෙම මිලදී ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් තමයි ඩීම් බ්‍රවුන් කියන බ්‍රෑන්ඩ් එක. ඩීම් බ්‍රවුන් කියන බ්‍රෑන්ඩ් එකේ සැලොන් පැක් එකක් වෙනමනවා. ඒ වගේම තමයි තනි තනි වශයෙන් මිලදී ගන්නත් පුළුවන්. ඒ වගේම ජම්බෝ පැක් එකක් වෙනමනවා. මේ ඩීම් බ්‍රවුන් කියන බ්‍රෑන්ඩ් එකත් ගොඩාක් හොඳයි ස්ට්‍රේට් වලට, ඒ වගේම රිලැක්සින් වලට, රිබෝන්ඩින් වලට. ඇත්තටම මේකත් කොණ්ඩෙට ගොඩක් හොඳයි. කොණ්ඩ යෑමක් සිදු වෙන්නේ නැහැ. ඇත්තටම හොඳ බ්‍රෑන්ඩ් එකක් කියලා කියන්න පුළුවන්. ඒවගේම තමයි හොඳ ෂයින් එකක් ලබා ගැනීමේ හැකියාවත් මේ ඩීම් බ්‍රවුන් කියන බ්‍රෑන්ඩ් එකේ ස්ට්‍රේට් ක්‍රීම් වලට තියෙනවා. අරන් බලන්න ඕගලන්ට හොඳම ප්‍රතිඵල මේ කියන බ්‍රෑන්ඩ් එකනොත් ලබා ගන්න පුළුවන්. ස්ට්‍රේට් ක්‍රීම් එකක් මිලදී ගැනීමේදී තවත් ඕගලන්ට ලංකාවේ විශ්වාසෙන්ම මිලදී ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් තමයි බෙලස් කියන බ්‍රෑන්ඩ් එක. බෙලස් කියන බ්‍රෑන්ඩ් එකත් ලංකාවේ මෑත කාලේ ගොඩක් ජනප්‍රිය වුණා. ඒ වගේම තමයි මේ බෙලස් කියන බ්‍රෑන්ඩ් එකේ සැලොන් පැක් එකක් වෙන වෙනවා. ඒ වගේම තනි ටියුබ් එක වශයෙන් වෙන වෙනවා. ඒ වගේම සැලොන් ජම්බෝ පැක් එකකුත් එනවා. ඇත්තටම හොඳම බ්‍රෑන්ඩ් එකක් කියලා කියන්න පුළුවන් සැලොන් එකේ. මමත් ගොඩක් කලාවට මේ බෙලස් කියන බ්‍රෑන්ඩ් එක භාවිත කරනවා. ඇත්තටම මේ වෙනකොට බෙලස් කියන බ්‍රෑන්ඩ් එකෙන් ගොඩක් දෙනා ස්ට්‍රේට් කරගෙන තියෙනවා. තමන්ගේ මුදලට සැලොන් ප්‍රමාණයට ස්ට්‍රේට් කරගැනීමේ හැකියාව තියෙනවා. අනික මේක ඇත්තට ලොකු මුදලක් ඔයගලන්ට වැය වෙන්නේ නැහැ. හොඳම ප්‍රතිඵල ගෙන දෙන බ්‍රෑන්ඩ් එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට කොණ්ඩ යාමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔයගල අනිවාර්යෙන් බෙලස් කියන බ්‍රෑන්ඩ් එකෙන් ස්ට්‍රේට් එකක් හරි රිබෝන්ඩින් එකක් හරි රිලැක්සින් එකක් හරි කිරීමේදී අනිවාර්යෙන් මේකටත් දාලා ෂැම්පු කන්ඩිෂනර්. ඒ වගේම තමයි බෙලස් එකේ තියෙන කෙරටින් හෙයා තෙරපි කියන ක්‍රීම් එක භාවිත කරන්න ඕනේ. ඒ වගේම සිලිකන් ආලේප කරන්න ඕනේ. ඒ මගින් තමයි ඔයගලන්ගේ ස්ට්‍රේට් එක රඳා පවත්වා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් අරන් බලන්න ඔයගලන්ට හොඳම ප්‍රතිඵල මේ කියන බ්‍රෑන්ඩ් එකෙන්ත් ලබා ගන්න පුළුවන්. සැලොන් එකේ දැනට භාවිත කරන හොඳම ස්ට්‍රේට් ක්‍රීම් බ්‍රෑන්ඩ් වර්ග පහක් ගැන තමයි මම අද ඔයගලන්ට කියලා දුන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්නේ ඇති කියලා. ළඟදී ස්ට්‍රේට් එකක් හරි රිබෝන්ඩින් එකක් හරි එහෙම නැත්නම් රිලැක්ස් එකක් හරි කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්ට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා හිතනවා. ඒ වගේම තමයි මේ සම්බන්ධ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලෝ මට කමෙන්ට් එකක් විදියට එවන්න. මම ඒවට පිළිතුරු දෙන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඇත්තටම අපි රීබෝඩින් එකක් හරි රිලැක්ස් එකක් හරි කරපමනින්ම අපේ කොණ්ඩෙ කොහොමද ඩැමේජ් වෙනවා, අපේ කිමිකල් භාවිත කළා තමයි කොණ්ඩේ රිලැක්ස් එකක් හරි රීබෝඩින් එකක් හරි කරන්නේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. අනිවාර්යයෙන්ම හොඳ ෂැම්පු කන්ඩිෂනර් එකක් භාවිත කරන්න ඕනේ. ඒ වගේම හොඳ හෙයා ක්‍රීම් එකක්, සිලිකන් එකක් අනිවාර්යයෙන්ම භාවිත කරන්න ඕනේ කොණ්ඩෙ ෂයින් එක දිගටම පවත්වාගෙන යන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ සැලොන් එකට ගිහිල්ලා කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් එකක් කරන්න වග බලා ගන්න ඕනේ. ඒ මගින් ඔයගොල්ලන්ගේ ස්ට්‍රේට් එක අවුරුද්දක් එකමාරක් දිගටම පවත්වාගෙන යෑමේ හැකියාව තියෙනවා. ගොඩක් කලාවට ක්ලයින්ට්ලාට තියෙන ප්‍රශ්නයක් තමයි මම ස්ට්‍රේට් එකක් කරා මගේ කොණ්ඩේ දැන් තිබ්බ විදියටම ඇවිල්ලා තියෙනවා. ඇයි එහෙම වෙන්නේ කියන ගැටලුව තමයි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ. ගොඩක් කලාවට සැලොන් වල ගොඩක් අයන් කිරීම සිද්ධ කරන්නේ නැහැ. ඒ වගේම තමයි හරි තියරි එකට අනුව ස්ට්‍රේට් එක සිදු කරන ප්‍රමාණයත් අඩුයි. ඒක නිසා තමයි ගොඩක් කලාවට ස්ට්‍රේට් එක හරියට එන්නේ නැත්තේ. ඉතින් ඕගලන්ට මේ සම්බන්ධ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට ඇත්තටම කමෙන්ට් එකක් විදියට එවන්න. මම මේ සම්බන්ධව ඕගලන්ට පිළිතුරු දෙන්න අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඕගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් මට ලයික් කරන්න, මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, මගේ channel එක ප්‍රභාෂි beauty tips. එහෙනම් නැවතත් මේ වගේම beauty video එකකින් මම ඕගොල්ලෝ අතරට එන්නම්. ගිහින් එන්න සුබ දවසක්.